කල්පිටිය කියූ සෙනින් කාගෙත් මතකෙට නැගින්නේ දූපත් හතක බලලකින් සමන්විත සුන්දර අර්ධද්වීපය. ඩොක්ටර් ෆික්සිට් වෝටර් ප්‍රූෆින් ලොවේ මහා නාමය. දෙස් විදෙස් සංචාරකයන්ගේ මන තුළ පිනවන සොඳුරු පාරාදීසයක් සේම සුන්දර වෙරළ තීරයකින් සැදුම්රත් අති රමණීය සංචාරක තෝතැන්නක් ලෙසද කල්පිටියක අතරත් ප්‍රචලිතයි. විදෙස් සංචාරකයන් මෙම ප්‍රදේශයට පැමිණීමට බලපා ඇති ප්‍රධානතම අංගයක් වන්නේ කයිට් සර්ෆින් හෙවත් සරුංගල් ක්‍රීඩාවට සුදුසු පරිසරයක් මෙම ප්‍රදේශයේ තිබීමයි. Here they have the best place in the world for kite surfing. It's amazing, and I advise everyone to come visit Sri Lanka. යනුව දිනකට විදේශීය සංචාරකයන් 500කට ආසන පිරිසක් මේ සඳහා සරුංගල් ඇතුළු ජල ක්‍රීඩා සිදු කරනු ලබන්නේ මෙරට ඩොලර් ආදායමට ශක්තියක් එක් කරමින්. කෙසේ වුවත් මෙම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට කණකොකා හඬන තත්ත්වයක් ඇතිව තිබෙන්නේ ප්‍රමාණවත් යටිතල පහසුකම් නොතිබීම හේතුවෙන්. එමෙන්ම සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන් පවසන්නේ සංචාරකීන්ට නිසි මාර්ග පද්ධතියක් නොමැතිවීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපලේ සිට කල්පිටිය ප්‍රදේශයට පැමිණීමට ගතවන කාලයට වඩා වැඩි කාලයක් නිකේතන සහ නැරඹුම් ස්ථාන කරා යාමට ගතවන බවයි. මෙහි ගොඩක් දෙනෙක් සුද්ධෝ ඉන්නේ පිටරට ඉඳලා සල්ලි දෙන කලා ඩොලර 1000ක් දීලා වීසා වල ටිකට් වලට ඒ අතරේ හොටෙල් එකට සල්ලි කැම්බීම සල්ලි මෙහි හුලඟ බලාපොරොත්තු වෙනවා මේ හුලඟ කලින් ඒ කියන්නේ 2009 2008 වෙනකොට මේක තිබේ සෑන් බාරයක් විතරයි හොඳ ක්ලියර් හුලඟක් ආවේ දැන් මේකේ එක එක ප්‍රොජෙක්ට් වලට කඩොල් පැල හිටෝලා ෆෑන් ගහන්න දීලා ඒ ගහපම මේකෙන් දැන් උනේ මෙහි හුලඟ එක දිගට එන්නේ නැහැ ඒක ටික අතපය පවා යන්න පුළුවන් මේ ළඟින් තියෙන එක කකුල කඩලා ගියා අනේ මම අනවසර ඉදිකිරීමත් එක්ක ගත්තාම ඒගොල්ලන්ගේ නිදහසට බාධාවක් මද්ද්‍රව්‍ය මේවත් යනවා මේ පැත්තේ එන කට්ටිය එළියට බහින්න බයයි අපි කියන්නේ සාමාන්‍යයෙන් දැන් රජයේ ක්‍රියාමාර්ගයක් අරගෙන මේකන මොකක් හරි විසඳුමක් දෙන්න කියලා තමයි අපි කියන්නේ මේ පිළිබඳ බලධාරීන් කඩිනමින් විසඳුම් ලබා දීමට කටයුතු කරන්නයි සංචාරක ව්‍යාපාරයේ නියැලෙන්නන් රජයේ නිලා සිටිනවා